සම්මා සම්බුද්ධ සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාව ආරම්භ කරන්නට අප දැන් සෝදානම් වෙන්නේ. අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩමකට වදාළ මහාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානිස්සර ස්වාමීන් වහන්සේ අප ගෞරවයෙන් යුතුව අද ධර්මදේශනාව උදෙසා පිළිගනු ලබනවා. අවසරයි අපේ හැමදෙරණේ. අද මේ ධර්මදේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ බණ්ඩාරගම පදිංචි නිම්මි එදිරිසූරිය මහත්මිය ඇතුළු පින්වත් පිරිස. ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හැමදෙරණේ. නමෝ තස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදණ්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ත සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ඒකං සමයං භගවා වේරංජායං විහෙරති නලේරු පුචි මන්ද මූලේ
ඒකං අතකෝ පහරාදෝ අසුරින්දෝ යේන භගවාතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒක මන්තං අට්ඨාසීති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්නතුනි, අද මේ පින්නත් තිරිස මේ ඔක්කෝම ටික එකතු වෙලා අද මේ බලාපොරොත්තු වන්නේ පැයක පමණ කාලයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයෙන් කොටසක් ශ්‍රවණය කරන්නට. ධර්ම ශ්‍රවණය බණ ඇසීම පින්කමක්. අපේ බෞද්ධ සමාජයේ ධර්ම ශ්‍රවණය පින්කමක් හැටියටයි දක්වලා තියෙන්නේ. බණ අහන එක පින්කමක්. අහන බණ මතක තියාගන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා වටින පින්කමක්. ඒ මතක තියාගත්ත කරුණු කාරණා ජීවිතයට සම්බන්ධ කරලා ජීවිතයේ සාර්ථකත්වය කරා යන්න පුළුවන් නම්, සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා වටින පින්කමක්. අද මේ ඇත්තන් බලාපොරොත්තු වන්නේ බෞද්ධ යනාලිකාව හරහා මේ සිද්ධ කර ධර්ම දේශනාමය පින්කමට සම්බන්ධ වෙන්නටයි. මෙහෙම පින්කමක් සිද්ධ කරන්නට ඕනෑය කියන කල්පනාව මේ ඇත්තන්ට ආවේ. ඒ වගේම මෙහෙම පින්කමක් සිද්ධ කිරීම පිළිබඳ අරමුණ මේ ඇත්තන්ට ආවේ තමන්ගේ මව් දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය, චිරජීවනය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා. විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරන්නේ නිම්මියදිරි සූර්ය, දීපායදිරි සූර්ය කියන දුවල දෙන්නත්, ලක්මාල් එදිරි සූර්ය කියන පුතණවනුත්. දුවල දෙන්න මේ වෙලාවේ ඉන්නවනේ නේ. PS එදිරි සූර්ය මහත්මයාත් මේ තාත්තා සෙත් සාන්ති ප්‍රාර්ථනා කිරීමනේ නේද අරමුණ. RS එදිරි සූර්ය මහත්මයා, ඒ වගේම B දසනායක මෑණියන්ට, එයත්න්ට නිදුක් නිරෝගී සුවය, සෙත යහපත, දීර්ඝායුෂ ප්‍රාර්ථනා. වයස කීයද? 73 කියන්නේ ඉතින් පරමාවශ්‍යටත් එහා. අද කාලේ පරමාවශ්‍ය කියන්නේ 8යිනේ. 73ක් ඉන්නවා. ඉතින් ලෙඩක් දුකක් නැහැ. ඔබතුමාගේ වයස 73. හා. දෙන්නගේ මේක වයස. එතකොට මේ දුවල දෙන්නයි පුතයි තමයි දරුවෝ 3 මේ පින්කම සිද්ධ කරන්නේ. එතකොට ඒ මූලික අරමුණට අමතරව තමන්ගේ නමින් නැසීමිය ගිය ඥාති පිරිසක් සීකරීමත් බලාපොරොත්තු වෙනවා. ඒ ඇත්තන්ට පින් දෙන්න. මේ නම් වැරදුනොත් පොඩ්ඩක් මට මතක් කරන්න. පරණ නම් සමහර ඒවා අපිට හොරුත් නැහෙනේ. දෝන කරලිනා හාමි මෑණියන් එතුමියට පින් දෙන්න. සරණේලිස් දසනායක පියාණන් එතුමාට පින් දෙන්න. ඕදිරිස් එදිරි සූර්ය මහත්මයා, බබා හාමි සෙල්ල හේවා මහත්මිය, TH සෝමපාල මහත්මයා, එදිරි සූර්ය පවුලේ මියගිය සියලුම ඥාතීන්, චන්ද්‍රා ජයන්ති පීරිස්, චන්ද්‍රදාස පෙරේරා, පේමවති පෙරේරා, කරුණා සිරි පෙරේරා, ගුණරත්න කළුබෝවිල, ලිහිනිස් කන්දගමගේ, රොබියස් වික්‍රමාරච්චි, JS එදිරි සූර්ය, කරොන්චිහාමි කියන මව් පියවරු
සිහි කරලා මතක් කරලා මිය පරලොව ගිය ඇත්තෝ ඒ ඇත්තන්ට පින් පෙද්දෙන්න පින් අනුමෝදන් කරවීම සඳහා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. මේ පින්කම සිද්ධ කරන්නේ ඒ කාරණා සඳහා. ඒ නිසා මේ පුංචි දරුවනොත් එක්ක එකතු වෙලා මේ ආකාරයෙන් පින්කමක් සිද්ධ කිරීම මේ අත බලාපොරොත්තු වුණා. අද ධර්ම දේශනාව සඳහා මම තෝරගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක සූත්‍ර ධර්මයක්. ඒ සූත්‍ර ධර්මයේ නම පහරාද සූත්‍රය කියලා. සමහර විට ඔය ඇත්ත අහලත් ඇති, සමහර වෙලාවට අහලා නැතුවත් ඇති. අහලා නැත්තම් දැන ගැනීම සඳහා අහපුවා ඉන්නවා නම් ඒ දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. බණ අතරේ ගැටලුවක් ප්‍රශ්නයක් එහෙම මතුනොත් මේ ඉවලෙම මගෙන් අහන්න ගැටලුවලු තියන් ඉන්න හොඳ නැහෙනේ. මේ මොකද්ද ඒ කිව්වේ පැහැදිලි වුණේ නැහැ, තේරුණේ නැහැ එහෙම කියලා අහන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. පහරාද සූත්‍රය බණ පොතේ තියෙන්නේ අංගුත්තර නිකාය කියලා කියන බණ පොතේ අට්ඨක නිපාත කියලා කියන කොටසේ. අටේ කරුණු තියෙන ගොඩේ තමයි මේ සූත්‍රය තියෙන්නේ. ඒ කියන්නේ මේ සූත්‍රයේ කරුණු 8ක් ගැන කියවෙනවා. අටේව තියෙන්නේ අට්ඨක නිපාතේ. බුදුරජාණන් වහන්සේ වේරංජානුවර නලේරු කියන කොහඹ ගහට කියන නම, නලේරු කියන කොහඹ ගහක් මුල බුදුහාමුදුරුව වැඩ හිටිය එක්තරා කාලයක්. වේරංජානුවර නලේරු කියන කොහඹ ගහක්. අපිට බොහෝ වෙලාවට ප්‍රසිද්ධව මතකේ තියෙන්නේ වේරංජානුවර 12 වෙනි වස් කාලේ තමයි ගොඩාක් මතක. ඒ හැරුණාම බුදුහාමුදුරුව ගැන වේරංජානුවරත් එක්ක සම්බන්ධව කරුණු ගොඩාක් සූත්‍ර ධර්මවල තියෙනවා. සාමාන්‍ය බෞද්ධ ජනතාවට එහෙම මතකයක් ඉන්නේ නැහැ. පහරාද සූත්‍රය දේශනා කරන්නේත් බුදුරජාණන් වහන්සේ වේරංජානුවර. උන්වහන්සේ නලේරු කියන ඒ කොහඹ ගහ මුල කාලයක් වැඩ ඉන්නවා. එහෙම ඉන්න වෙලාවේ එක දවසක් පහරාද කියලා කියන අසුර නායකයෙක් රජ කෙනෙක් කියලා කිව්වත් වරදක් නෑ. හැම නායකයාම රජෙක් වෙන්නේ නෑ. නමුත් රජෙක් නම් එයා නායකයෙක්නේ. අසුරින්ද, ඉන්ද කියන්නේ රජ, ඉන්ද කියන්නේ නායකයා රජුරෝ. අසුරින්දෝ කියලා ඉන්නේ මේ සූත්‍රේ. පහරාදෝ අසුරින්දෝ. ඒ අසුරයාගේ නම පහරාද. එයාගේ නම. දැන් ඔය ඇත්තන්ටත් එක එක නම් තියෙනවනේ. අපි දැන් ওই ටිකකට කලින් එක එකයි නම් කිව්වේ. ඒ නම් අවුරුදු 90 කාලෙන් කාලේ වෙනස් වෙනවා. දැන් අපි හිතුවටින් 1900 වගේ උපන්න කෙනෙක් ඒ කාලේ තිබිච්ච නම්, ඒ වගේම 1950 වගේ වෙනකොට තිබිච්ච නම්, 2000 වගේ තිබිච්ච නම්, එහෙම නම් වල පරිණාමයක් තියෙනවා. නම දැක්කාම සාමාන්‍යයෙන් කෙනෙකුගේ වයස හෝඩුවාව දල වශයෙන් කියන්න පුළුවන්. නම ඇහුවාම නම වෙනස් කරගෙන අලුත් පැටර්න් එකකට හදාගත්තේ නැතුව ඒ කාලෙම තිබිච්ච නමක් නම් තියෙන්නේ, ඒ නමෙන් එහෙම කියන්න පුළුවන්. පහරාද කියලා කියන්නේ නම අසුරින්දයාගේ. අසුර කියලා කිව්වහමත් කිසියම් පැහැදිලි කිරීමක් පින්නත් කරන්න ඕනේ. අසුරයෝ කියලා කියන්නේ මිනිස්සුයෝ නෙවෙයි, මිනිස් අය හැටියට දක්වන්නේ බණ පොතේ. දැන් ඔයත්තන්ට මතකයේ තියෙන්නේ සතර අපාය එහෙම අහලා තියෙද? නරකය, තිරිසන් අපාය, പ്രേත අපාය, අසුර අපාය. අසුර කියලා කියන්නේ අපායක් එක්තරා විදිහක. නමුත් සමහර අපායවල් තියෙනවා මිනිස්සුත් එක්ක ටික සම්බන්ධයි. සාමාන්‍ය මනුස්ස ලෝකයේත් එක්ක සම්බන්ධ අපායවල් තියෙනවා. මනුස්සයෙක් එක්ක සම්බන්ධ නැති අපායවලුත් තියෙනවා. මම දැන් උදාහරණයක් කියන්නම්. දැන් අපි කියමු තිරිසන් අපාය. තිරිසන් සත්ත්ව වෙලා උපදින්නේ අපායක් නේක. නමුත් සමහර ගෙවල් වල ඇති කරන බල්ලෝ බලල්ලෝ එහෙම අපිට වැඩිය සැප විඳිනවා. ඒගොල්ල තිරිසන් අපාය වුණාට අපිට වැඩිය
අපිත් එක්ක සම්බන්ධයි. මිනිස්යාට වඩා තිරිසන් ලෝකය හොඳයි කියලා කියන්න බෑ. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් අර ගෙදර බල්ලෙක්ලා පනනම් මට මීට වැඩිය සැපයි කියලා සාමාන්‍ය තමාර කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතන හොඳ දෙයක් නෙවෙයි. මොකද මිනිස් ලෝකේ තමයි වඩා හොඳ. නමුත් අපාය ගත්තාම සමහර අපායවල් මිනිස් ලෝකෙට සම්බන්ධයි. මිනිස්සුත් එක්ක ඇසුරේ ඉන්න අයත් ඉන්නවා. සමහර අපායවල නේ දැන් ලෝකුඹ නිරය, අවීචි මහා නරකය, ඔසුපත් නිරය ඒවා අපි දැකලවත් නැහැ. සමහර අයගේ දකින්න බලාපොරොත්තුවකුත් නැහැ. සමහර අය නම් කරන වැඩ අනුව හිතනවා මේගොල්ලෝ ඒව දකින්න බලාපොරොත්තුෙන් තමයි මේ ඉන්නේ කියලා. සමහර මිනිස්සු කරන වැඩවලට අපේ රටේ අපේ සමාජෙ අපිත් එක්ක ඉන්න බෞද්ධය එහෙමත් හිතෙනවා සමහර ලාවට. දැන් මෙතන කියන්නේ අසුර. අසුර කියන්නේ අපායන්. නමුත් මේ බුදුහාමුදුරුව ගාවට ඇවිල්ලා මේ අසුර නායකයා ප්‍රශ්න ඇහිමින් අපිට පේනවා අසුර නිකාය, ඒ කියන්නේ අසුර ලෝකය මිනිස්සුත් එක්ක තරමක් සම්බන්ධ එකක් කියලා. මිනිස්සේ හැටියට අපි දකින්නේ නොපෙනෙන ලෝකය තියෙන දෙයක් හැටියට තමයි අසුර අපාය. අපේ ඇහැට පේන්නේ නැහෙනි අසුරයෝ එනවා. සුර කියන්නේ දෙවියෝ. දෙවියෝනත් අපි දැකලා නැහෙනි. දේවතා අයිලි ගමන් කරනවා වගේ දැකලා තියෙනවා. දෙවියෝ අපිත් එක්ක කතා බහ කරලා එහෙම නැහෙනේ. සමහර මිනිස්සු ඉන්නව දෙවියෝ වගේ අපිට උදව් උපකාර කරන අය ඉන්නේ. දෙවියෝ වගේ දෙවියෝ නෙවෙයි. ඉතින් මේ අසුර අසුර කියලා කිව්වහම බණපොතේ ප්‍රසිද්ධ අසුරයෝ ඉන්නවා. දැන් සූර්ය පරිත් එහෙම තියෙනවා. රාහුණා අසුරින් දේන ගහිතෝ හෝති කියලා. ඒ කියන්නේ සූර්ය දිව්‍ය රාජයා රාහු කියන රාහු කියන අසුර නායකයා විසින් අල්ලගත්තා, යටතට ගත්තා. ඒ දෙන්නගේ යුද්ධයක් කියලා ආවේ. යටතට ගත් අවස්ථාවක් ගැන. ඒ වගේම තව බණ පොතේ එනවා වේපචිත්ති අසුරින්දෝ කියලා මේ නමක්. ඉතින් ඒ අසුරයෝ හැටියට ඒ ප්‍රසිද්ධ අය බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට යම් යම් සිද්ධි වලට මුහුණ දීපු අය. දැන් අසුරින්ද කියලා කිව්වහම මේ අසුර නායක රාහුනාසුනේ රාහු කියන අසුරයා ගැන කිව්වහම ඔයත් වරදවා හිතන්න එපා. දැන් කේන්දරේ හදන කොටත් එනවනේ රාහු කියලා නේද? රාහුට අවුරුදු 18ක් තියෙනවයි කියලා කියනවනේ රාහු. එතකොට දවසේ තියෙනවනේ රාහුගේ කාලය කියලා. රාහු කාලය කියලා හොඳ නැති විෂ කාලයක් හැටියට අපේ බෞද්ධයෝ සලකනවනේ. එතකොට ඒ රාහුයි අර රාහු කියන අසුරින්දයයි එක්කෙනෙක් නෙවෙයි. ඒගොල්ල ශාස්ත්‍ර දෙක මේ බුද්ධ ආගමේ උගන්වන්නේ. ජ්‍යොතිෂය කියලා කියන එක බුද්ධ ආගමේ තියෙන දෙයක් නෙවෙයි. ජ්‍යොතිෂය කියලා කියන්නේ හින්දු සංස්කෘතිය තුළ වැඩුණ හින්දු සංස්කෘතික අදහසක්. ඒක අද වෙනකොට බෞද්ධයොත් ඒකට අවනත වෙච්ච අනුගත වෙච්ච අය ඉන්නවා. ජ්‍යොතිෂය කියන්නේ පරම සත්‍යය නෙවෙයි. පරම සත්‍යය කියන දෙයක් නෙවෙයි. ඒ තුළිනුත් මිනිස්සෙගේ අනාගතය ගැන එහෙම කියන්න පුළුවන්. දැන් කසාදයක් බඳිනකොට සමහර අය පොරොන්දම් බලන්න කියයින් පස්සේ මේ බඳින්නත් ඉස්සෙල්ලා කේන්දරේ බලලා කියන මේ දෙන්නට දරුවෝ නැහැ කියලා. බඳින්නත් ඉස්සෙල්ලා. ඉතින් එහෙම ඉතින් කපහරටම ඒ වගේ මේ එහෙම කියන ඒවා හොඳ මදි පැතෙත් තියෙනවා. ජ්‍යොතිෂී සමහර වෙලාවට. අසුර පහාරාද අසුරින්ද අසුරයත් අපිට ප්‍රසිද්ධ කෙනෙක්. මේ පහාරාද සූත්‍රය දේශනා කරන්නේ ඒ අසුරයාට තමයි බුදුරජාණන් වහන්සේ. එයත් එක්ක අසුර නායකයයි බුදුරජාණන් වහන්සේ අතර ඇති වුණ සාකච්ඡාවක් එක්තරා විදිහක හැටියට මේ සූත්‍රය දක්වන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර සාකච්ඡා තියෙනවා ධර්ම දේශනාවක්. ඒක සාකච්ඡාවක් නෙවෙයි ධර්ම දේශනාවක්. දැන් සිංහල සූත්‍රය ගත්තාම සිංහල කියන තරුණයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්. ඒක සාකච්ඡාවක් නෙවෙයි. මේක එක්තරා විදිහක සාකච්ඡා ස්වරූපයක් හැටියට දක්වන්නත් පුළුවන්. පහාරාද අසුර නායකයා ගැන අපි කතා කළා. එතකොට අපිට වැදගත් වෙනවා මෙයා ඉන්නේ කොහෙද කියලා. කොහෙ ඉඳලාද ආවේ? අම්මා තාත්තා කවුද? නංගන් කවුද? එහෙමනේ අපිට කෙනෙක් අඳුරගන්නේ. ඔයා කවුද? මොන පළාතේද? අම්මා තාත්තා එහෙම කොහොමද? එහෙමනේ අපි අහන්නේ. ඒ වගේ හොයාගෙන ගියොතින් මේ පහාරාද කියලා කියන අසුර නායකයා ජීවත් වන්නේ මහා මොහොතේ.
මහමුහුද ජීවත් වෙන්නේ. මහමුහුදේ අසුරයෝ ගොඩාක් ඉන්නවා කියලා කියනවා. එයින් මේ අසුර නායකයා තමයි බුදුහාමුදුරුව වේරංජානුවර ඉන්නවා කියන ආරංචි අහලා බුදුහාමුදුරුව ගාවට එන්නේ. බුදුහාමුදුරුව දකින්න එන්නේ. දැන් අපි වුණත් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කෙනෙක්, ජනප්‍රිය කෙනෙක්, විශිෂ්ට නායකයෙක්, විශිෂ්ට මිනිස්සෙක් එහෙම ගමට එනවායි කියලා එහෙම ආරංචියක් આવත් අපි මේ යනවනේ බලන්න. ගමට නෙමෙයි කොළඹට එනවා කියලා කිව්වොත් වාහන අරගෙන ලොරි භාගයක් අරගෙන පටවගෙන කට්ටිය එනවා. කවුද මෙයා කොහොමද කියලා බලන්න. ඔය ඉන්දියාවේ නළු නිළිය එහෙම එනකොට අපි කොච්චර උනන්දුද? ඉතින් බුදුහාමුදුර වගේ විශිෂ්ට නායකයෙක් දකින්න ඕන කියන හැඟීමක් මෙයාට තිබුණා. ඒ කියන්නේ ඒ හැඟීම යාට තිබුණයි කීමෙන් තව කාරණාවක් පැහැදිලිනවා. මෙයා අසුර නායකයා යමක් කමක් දැනුම් තේරුමක් තියෙන කෙනෙක් වෙන්න ඕන. නැත්තම් බුදුහාමුදුර දකින්න ඕනේ කියලා හිතෙන්නේ නැහෙනි. දකින්න තව කොච්චර ඉන්නවා චින්චමානිකාව. ඔය වගේ නලගනනෝ තිටියනේ ඒ කාලේ. ඒකල බලන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ බලන්න ඕනේ කියලා මෙයා ආවේ බුදුහාඳුරන් ගාවට. බුදුහාඳුර කොහොඹ ගහමුල වැඩ ඉන්නවා. එතකොට මෙයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බුදුහාමුදුරන්ට වඳිනවා. ඒ කියන්නේ මේ ශාසනික ආචාර ඇවතුම් පැවතුනුත් මෙයා දැනගෙන ඉඳලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් බෞද්ධ කෙනෙක් පන්සලට ආවයින් පස්සේ මොකද ඉස්සෙල්ලාම කරන්නේ? හාමුදුරන්ට වඳිනවනේ. ඒ ඒ ඒ වඳින කෙනාගේ පුංචි බබෙක් පන්සලට ආවත් දුවලා මොකද කරන්නේ? වඳිනවා. ඒ කියන්නේ ඒව දන්නවා කියන එකනේ. ඒව දන්න නිසා අපි ඒ මොකුත් නොදන්න වෙන ආගමික වෙනත් ආගමක කෙනෙක් හාමුදුර කෙනෙක් හම්බෙන්න આવත් අරක දැකලවත් නැත්නම් එයාට ඒව හුරු නෑ. එයාට හුරු මූණි බිනකන හාමුදුරගේ මූණි බින්නේ නේද? මොකද එයාගේ ආචාර ක්‍රමය ඒක. බෞද්ධ ආචාර